ආයිබෝන් සුභ මධදහනක්. ඔබ ස්වාධීරූපවාහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගින්. මුලින් බලමෝ ප්‍රටීස් ිරස්තල. රිෂාඩ්ගේ බිරිඳ මස්සිනා මාමන්ඩියත් තැරැව්කරුත් අතරංගුවට. තවත් මෙහෙකාරයක් රිිෂාඩ්ගේ ගෙදරදී දූෂණයට ලක් වෙලා. ඇසල පුන් පොහෝදිනේ වැඩි පිරිසක් නිවෙස්වලදී ආගමික වතාවත්වල කොරෝනා පොකුරට එක්දහස් හත්සිය විසි එකක් ඊඒත් එක් පෙද්දී මරණ ලයිස්තුවටත් හතලිස් දෙකක් කොරෝනාව තිබ්බත් ඔොලිම්පික් පටන්ගන්න ජපානය සූදානමින්. ඊ දවසට අලුතින් කොෝනා ආසාධිතයෙන් එද්දහස් හත්සිය විසි එක් දෙෙනකූ හඳනා ගත්තා. මෙ අනුව කරෝනා ආසාධිතයෙන් සංඛ්‍යාව ලක්ෂ තුනේ සීමාවට ළඟාවෙමෙනු ඉතියෙන්නේ. මෙ අතර කොරෝනාා මරණ හතලිස් දෙකක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා තහවුරු කරනවා. ආසාදිතින් එදහස් හත්්‍යය විසිසෙක් දෙනෙකු ඒයේ හමුුවීමත් සබඟ මෙරැටින් වාර්තාවන සමස්තකරුණ ආසාධතින් සංඛ්‍යාව දෙලක්ෂ අනුවෙක් දහස් දෙසේ අනුව අටක්වනවා. මේ අතුරෙන් දෙලක්ෂ හට හතර දහස් හත්සිය පනස් පස්තෙකු සුවයේ ලැබවා. ආසාදිතින් විසි දහස් හයිසිය හතලිස් හිතෙනෙකු තෞදුරටත් ප්‍රතිකාර ලබනවා. ඒ හිනේ වැඩිම කරුණා ආසාධිතින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ කොළඹ දිිශයෙක්කෙන්. එම සංඛ්‍යාව තුන් සය හතලි සතක් ගම්පහා දිස්ශ්‍රීකෙන් දෙසය දදාාට දෙෙකුද කළතුරින් දෙසය නවදෙනෙකු දෙෙස්වා කැනුණා. එමම රත්නපුරෙන් එකසේ තිස් නවදෙනෙකු ගාලෙන් එකසිය දාසය දෙනෙකු හා අම්පර දිස්ශ්‍රීකෙන් එක සය නවදෙනෙකු වාර්තාාවී ඇති මව සෞඛ්‍යශ සඳහන් කරනවා. කොරණ මරණ තුන්දහස් නවසය පනස්නාවයක් සිදුවතිබෙනවා. ඒයේ දිනේ වාර්තා කර ඇති සෞඛ සේවා ධ්‍යයක්ක්ෂ ඩාර්වඩයා පෙරේදා තහවරු කළ, රුණා මරණ හතලිස් එකක් පිළිබඳනි වේතනය කරනවා. මෙසේ මියකේ අයතුරින් විසි පස් දෙනෙකු පිරිමි පුද්ගලින් වනාතර දහත් දෙනෙකු කාන්තාවන්. මියකේ අයතුරින් තිස්පස්තනකු වයිස අවරුදු හැටිට වැඩිකා්ඩට ඇතුළත්. කොරුණයි නත්කන වැඩස්රහණද තවදුරටත් සාර්ථකවසද වනවා. කොවිශෂල් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් අවලක්ෂ විසි පන් දහස් දෙසය හතලිස් දෙෙනකුට ලබායේ තිබෙනවා. சைනෆෝම් එන්නතේ පළමු මාත්‍රාව, හතලි සත් ලක්ෂ හැත්තෑ නව දහස් දෙසය දහතුන් දෙෙනෙකටද. ඉස්ප්ණික් වී එන්නතේ පළමු මාත්‍රාව, එකක් ලක්ෂ පනස් නව දහස් අසූ එක් දෙනෙකුට ලබාති යවසන්. ෆයිස එන්නතේ පළමු මාත්‍රාව, එක් ලක්ෂ දොලොස් දහස් සත්්‍යය පනස් දෙනකටද. මොඩන එනතේ පළමු මාත්‍රාව, හාලක්ෂ හැටහයි දහස් දෙසය හතලි සත්දනෙකුට දෙ ලබාතී අවසන්. පරලිේතුමන්ත්‍ර ෂාර්් දියවදීන් මහතාගේ නිවසේ මෙහකාර සේවේ නිරතව සිටියද පිලිස්සුම් තුවාල සහිතව දැරියක මේයාමේ සිද්ිය සම්බන්ධයෙන් බධවදීන් මහතාගේ බිරිඳ ඇගේ පියා වගේ තැරවකරුද අද අලුවම අ අඩංගොටර්ගෙන තියෙනවා. ඒවගේම මේ නිවසේ මිට කලින් මෙහෙකාර සේවේ නිරතවෙලා හිට පුත් තවත්කාන් තවක දෝෂණයට ලක්වෙලා තියෙන කියලා ප්‍රශ්න කිරම්වැලදී හෙලිබනා. න්්‍රවරයාගේ ිරිඳගේ ොල් ොලසි දේක ලෙ ප්‍රශ් කරමින් ්‍රශ්ෂ හන් කර ගත්තා. අනතුරුව අද අලුයම මන්ත්‍රීවරයාගේ බීරින්ද බිරිඳගේ පියමෙන්ම මෙහින් කාර සේවේ සහහා දැරිය රැෙන ැවු කරුද අත් ඩංගුවට කෙනැතිබෙනවා. මෙ ප්‍රකාශවලින් ගම්ව වන කරුණුත් ඒවගේම විර්ශයන නිලධාරී විසිෙන් ස්්‍රයාගත් පරිවශණය සාක්‍ෂි වි්‍යාත්මක සාක්ෂි සහත් තාක්ෂණික සාක්ෂිත් බැංකු වාර්තාත්. ඉට අමතරව පශ්ෂාත් මරපරිීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණුත් අනුව. මෙම දාසය හැවිදදි දැරිය කරරත්වයට භාජනී ඇති බව. අර්ණ තිවාඒවගේ මෙම දැරිය කොළමට රැගෙනවිත් කරත්වයට භාජනය කිරීම තැනත්තන් වෙලදාම නැමති වරද සිදුකර ඇති බවට අනාවර්ණය විතිබෙනවා. මේ වැරදිී සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමා්‍යවරයාගේ බිරිඳවන හතලිස් හයහැවිරිදි ශ්‍යාබ්දීන් අයෂා නැත්තිය විවර්ශ නිලධාරෙන් විසින් අදදින අලුියම් කාලේදී අත් අඩං ගොඩගන්න ලැබවා. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාතිවරයාගේ. බිරිඳගේ පියා වන හැත්තෑ හවිරිදි. ොහමට ශ්‍යියබ්ඩීන් නැති අය අතඩංගොටගෙන තිබෙනවා. මිට අමතරව මෙහි තැරැව්කරු වන. ඇට අතර හැවිරදිී ශංකර් හවත් ඔොන්න අයියා පණ්ඩාරම් නැමති පුද්ගලයා අත්තරංගොටගෙන තිබෙනවා. මෙම අතඩංගොටගත් තිදෙන අදදින කොල හහිත්‍රත් අධිකාරණය වෙති දිරිපත්කිරීමට නියමිතවතිබෙනවා. එවගේම අපරාද නඩුවිාන සංග්‍රහයේ ප්‍රතිපාදන අයට තේ ලා එයනුව ොලී සිය අධිකර ල්ලා සිටිම් ලාපොළත්ව වෙනවා වුන් පෑහැත්ත දෙක කාලයක් තෞදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න රීම සඳහා ැඳූම් ියෝගයක් ලබාදන ලෙසට. ර්්ණ ණඩාය මගින් ේවන ට විසි දෙනිකුගෙන් පමණ ප්‍රකාශ සහ කර ගෙනතිබෙනවා. ඒ අතර මෙම නිවස මීට පෙර මෙහෙකාර සේවේ නිරත්ත කාන්තාවන් දෙදනෙු ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනුා ඕුන් අෞරුදු විසි දෙක සහතිස් දෙකයනවඇස්වල පසු වනවා. විසි දෙවන විය පසුවන කාන්තාව ප්‍රකාශ කළේ තමන් දෙද හස් පහලව වසරේ සිට දෙදහස්දහඩාව වසර දක්වා ගෘහ සේවිකාව කලෙස රශා් පදයෝදීන් මහතාගේ නිව සේවයක ලබවයි. එහිදී මන්ත්‍රීවරයාගේ බිරිනගේ සහෝදරයකු තමන් දෂණයට ලක් කල බව ඇල් ප්‍රකාශ් කලා. Kajුව ැwaචచ ප්‍රදේශ පදිංచ සකරු අත්ඩ ూට ගුණ. දැනට විසි හැවිදි වස සිටින තරුණිය දෙදස් පලවත් දෙස් 10නমে වර්ष්‍යත කාලදි දෂණය කිරීම සම්බන්ධයෙන් අදා පුද්ගල හඳුනාගෙන තිබෙන. ඔහු හිටපු අමා්‍යවරයාගේ බිරිந்தගේ සහෝද තැත් කොහ ැදවච්చ ප්‍රදේශ ස්থ්‍ර පදිං්చ රුවకుන හතලස් ර හැවිරිදි ශব්দিনී ශ්මதிී නමති පුද්ගේ. පොලිසිය විසින් සහ විවර්ශ නිලධාරෙන් විසින් දීර්ග විමර්ශණයක් දුකිරීමෙන් අනතුරුව. එම තැනැත්තා අදදින අත් අඩංගොට ගනු ලැබවා. ඔහු තවදුරටත් ප්‍රශ්ට කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ දැරියගේ මරණයට අදාළ විවර්ශනයට අමතරව මෙම ස්ත්‍රීදූෂණය සම්බන්ධෙන්ද තෞදුරටත් පරික්ෂණ පවත්තුන් ලබනවා. මේ අත්‍ර මෙහකාර සේවේ යෙදවිය හැකි අගේ අවමවයස්සීම මව අවුරදු දහට දක්වා ඉහළ නැන්වීම කෙහි අවදධන යොමු ඇති බව කම්කරකුම සාර්ස්චන. ප්‍රා්චත්‍රර රිති මතා ප්‍රැශ්ු කළා.. ශාසන ඉතිහාසේ වැදගත් සිදුවම් රැසක් සිූ ඇසල පුරොපසුලොස්වක පොහොය අදයි. කොරෝුණ ්‍යප්තියත් එෙක්ක නිදහසේ විහෙර විහාරස්ථාන වලදී ආගිමික වතාවත සිදුකිරීමට බැරි වුනත්. බොහෝ දෙනා තමන්ගේ ගෙවල්වෙට වෙලා සිල් සමාධැන්වි වගේම ආගමික කටයුතුවල විරත වනවා. සිදුහත් බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළසිඳ ගැනීම අදවැනි ඇසලපු පසළොස්වක පහ දිනක සිද වනක් සිදුහත් බෝසතුන් ගිහිගේ කලකිර මහාභිනිෂශක්‍රමණය කළේද ඇසල පොහෝ දිනකයි. අදවැනි තිනක රහුල කුමරන්ගේ උපත සිදුවීමට විශේෂත්වයක්. ිහිගේ හැරගගේ සිදුහත් බෝසතණන් වහන්ේ වසරහයකට පසු. ලෝතුරා බුද්ධත්වට පත්තු බරණස ඉසි පතනේ මිකදායේද. පස්ව වග මහනු නුදසා දම්ම චක්ක පවත්වන සූතු්‍ර දේශනා කිරීමද. අදවැනිි පපුහෝදිනකසි ද වුණක්. වෙෙර විහාරස්ථානවල වැඩවසර භක්ෂන්හන්සේ වස්විසීම ආරම්භ කරන්නේද. ඇසල පපුහෝදාවීම විේෂත්වයක්. වාධීන රුපවාහින මාධ්‍ය ාලයේ සෑම පොහෝදිනකම විකක්ශ්වය කරන, සවන කරැස් සජීව වැඩ සටහන මෙවරගෙන ආවේ, වරකාපල වේරගල දෙන කළ රජමහා විහාරස්ථනකේද්‍ර කර ගැනිමින්. නියජ කතානායක රංජිත් සියම ලාපිටිීම හතාද මේ සඳහා එක්ව සිටා. විහාරාධීපති පූජ පුන්සි ගම ගුණරතනස්වාමීන් වහන්සේගේ අනු ශසනා පරිදි. සවනක් රැස් වැඩසටහන මෙම විහරස්ථනදී ක්‍රියත්මක කරුණා. සවන කරැස් වැඩ සඳහන් පපත්වන විහාරස්ථානවල ඒ සිහිපත්වීම සඳහා සම්බුරුපලකයක් පබිහිටුවීමද සිදුකරෙනවා. ලෙනගල රජමහා විහාරස්ථානයේදී එමකාරය සිදුකෙරුණේ මහා සංහරත්නේ ආශිර්වාදය මධ්‍යයේ. ස්වාධීන රූපවාහිනියය දිවයින පුරා සවන ක්‍රැස් පෝතා වැඩ සඳහන් ක්‍රියත්ම කරතිබෙනවා. ක් ක්ඩ ගුවන්විතුලිය ක්‍රියාවට නංවා ඇති ශාසනාලොක වැඩසටහනද මීට සමගමීව සිදුකරුණා. සාමනර භික්ෂූන් වහන්සේ උදෙසා අවශ්‍ය අධ්‍යාපන ග්‍රන්ථ කට්ටල ලබාතීම මෙන්ම උන්වහන්සේ ගෙදමාපයන් නැගීමද, ශාසනලෝක වැඩසටහනට ඇතුලාත්. ලාම අ්‍යමහින්ද රජපක්ෂ මහතාගේ සහභාගේ තුවෙන් සෑම පුරපසලොස්වක පොහේදිනකම පවත්වන, අමාතම් සිලස වැඩ සතහන මෙවර ක්‍රියත්මක කෙරුණේ නුවරලිය අගමැති මැදුරේ සිටයි. මෙවර පැවැත්වූයේ අමාතම් සිලස දෙසිය දොළස්වන ධර්ම දේශනාවයි. පූජ නුගේ තැන්නේ පන්ා නන්ද සෝමන් වහන්ේ මෙම ධර්මදේශනාව පැවැත්වූවා. ොෝන ෛරසේ ්‍යප්තිියත් සමඟ පසුගිය පොහොයන් කිහිපයකදීම බෞද්ධ ජනතාවට සිය නිවෙස් වලටම වී ආගමික වතාාවත්වල නිරතවීමට සිද්ද වනා. මෙවර පොහේ දිනේදීද එමතත්වේ දෙක ගත හැකි. ොහ දිනාසිය නිවෙස් වලට වී පෙවත් සමාදැන් වෙමින් ආගමික වතාාවත්වල නිරතවුණ ෙේ ද ැන්වි හාරස්ථාන වල සදහැවතුන් කිහිපදනෙකුගේ සහපාගීත්තුවෙන් ආගමික වතවත් සිදු කරනවා. පො නරුව අයිතිහාසික ගල් විහාරපුද බිමේදීද. ආගමික වතවත් අද පෙරවරුවේ ආරම්භ කරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමිෙනුයි ආගමික වැඩසටහන් පැවැත්වෙන්නේ මුල්ලේඩියාව කොටිකාවත් හොන්නොකායි පෙ පාසලේ දරුවන් සූම් තාක්ෂණයසේ ඇසල පෙරහරක් ඉදිරි පත් කලා පෙර පසලේ අ්‍යක්ෂිකා රචිට අවෂාන පෙහලා හත්මියගේ මග පෙන්වීමෙන් විදුහල්පති සුභහනි ළම හවා මහත්මියගේම මේ හෙවීමෙන් මෙම පෙරහැර පැවැත්වන. කොුණ ්‍යපතිී හතුවෙන් දරුවන්ට සුපුරදු පරිදි පෙරහර පැවැත්වීමට ොහැකිව තිබනවා ඒහතුවෙන් සුම් තාක්ෂණයෝේ පෙහර පැවැත්වීමට ක්‍රිය කරුණා. සංස්කෘතිකාංග පිබඳ දරන් තුලාව බෝධයක් ලබදී යාර ුණඇතිවයි මෙම වැඩසටහන ක්‍රියත්මක කරුණ. දරුවන් පන්සේදිනකු පමණ මෙම පෙපාසලේ අධ්‍යාපනය ලබනවා. හොලා වල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරුද්ධ වන ඇතැම් දේශපාලනක්ඥයන්ගේ පවල්වල පිරිස් විදේශ්‍රට වල අධ්‍යාපනය ලබ්බෙන් සිටින බව අස්කිරි පර්ශ්වය අනනායික පූජය වෙන්ඩුවේ උපාලස්වාමින් වහසේ පසවා. මල්ලොතු පර්ශවය අනුනායික පූජ ියන් ොඩ ජිත රිස්වාමන් වහන්සේද පිළිබඳ අදහස් පල කළා. පොදු ජනතාව යථාර්ථය හොඳින් තේරුම් ගට යුතුයි. ආණ්ඩු බලය අහිමිවී විපක්ෂයට වැටනු පසු පවතින රජය. රටේ හපතට මොනතරම් හොඳ සැලසුන් ඉදිරිපත් කළත් ඊට විරුද්ධ වෙනවා. පෞද්ධලික විශ්වවිද්‍යාලය ඇරඹීමට විරෝධේ දක්කුණ ඇතැම්මයගේ දරුවත් අධ්‍යාපනය හදාරන්නේ ඒ විදේශ වි්විද්‍යාලවල සමාජයේ පවතින විරෝතාවයන්ගේ කරුණු පදනං විරහිත බවද ප්‍රකාස කරන්නට යෙදුනාව. අපරටේ සියලු දෙනා හොඳින් ඇස්සර බැලයුතු කාලයක් මේ උදාවිීති බෙන්ඩි. ඒ විශ්වද්‍යාලිහි හමුදා කරණයක් හැටියට විග්‍රහකරණය එක වැරදිකාරණයක්. ආරක්ෂක විශ්වවිද්‍යාලී තුළ පෞතින මූලික නීතිරීතිබිනය ශික්ෂණය සෑමන්සයිකටම ලබාදමින්. හිරාම අර්ථවත් පිරිසා බිහිකරගන්නට පුළුවන්කම ලැබෙනවා ඇටි. ඒ අනිවාරයම්ම සිද්ධ වෙලා තිබෙන කාරණයක් වනවා. ජනපති ගම සමඟ පිලිසඳර වැඩසටහනේදී. මහවැලි ඩි කලාපේ විිසෝපුර වැඩිකට්‍රිය ගම්වාහසින්, ජනාතීපති ගෝටාබේ රාජ පක්ෂ මඇත්තුමාට ඉරිපත් කෙළ ගැටලුුවලින් සයට පනහකට පමණ මේ වන විටාත විසඳුම් ලැබී තිබෙනවා වැඩිකක්්ය ග්‍රාමයේ ජනපති ගමඟ පිලිසඳර වැඩසටහන ක්‍රාත්මක කෙරුණේ පසුගේ ජනවාී දහසේ වනදයි. ජනතාව මෙහිදී තමන් මුහුණ දෙෙන ගැටලු හැත්තෑ නවයක් පිළබඳ ජනාදීපතිතුමා දැනුවත් කලා. එතුරින් සියයටට පනහකට පමණ මෙවන විටත් විසඳම් ලැියවසන්. ගැටලුවලට විසඳුම් සපයමින් ප්‍රදේශය සංහරධන කාරයන් රැක් තවදරටත් ක්‍රියත්මක වනවා. එම සංහරධන කාරයන් සිදුවන අයු පිබඳව සාකච්ඡාවක් උතුර මැද පළත් අ්ඩුකාර මහිපාල හේරත්මහතාගේ ප්‍රධහනත්වෙන් පැවැත්වනා. මවස්තාවට රජමත ා රනසංග හත ඇතුු නිලධරින් පිරිසක් එක්ව සිටිය. දාන වශයෙන් මේ දිස්ත්‍රික්කය ගොවි තැනට මුල්ලවෙච්ච දිස්ත්‍රික්ක කොට ජනතාව මූුණ දෙන්නේ ගොවිතැන් මත්තක්ක මුල්ල එච්ච ැටල්. ඒ වෙනුවෙන්ම තමයි ජනාතිපත්තුමා දිස්ත්‍රික්කටතකට ඇවිල්ලා එතුමට ඒ මහජනතාව දුග කියන්න ඇවිල්ලා ඒ ප්‍රශ්නෝට විසඳුල් ලබාදීම අ්ඩුකාල්තතු මත්වෙතදිකව අප දිස්ත්‍රික්කයක් විදිහයට විසඳගන්න පුළුවන් ප්‍රශ්න කියන එකතම ඇත්ත කතා. වාදින් රුපවාහහිනී නිසි බලධාරයා ලෙස සිටි තෙවිස් ගුරුගේ මහතාගේ තිස් දෙවැනි ගුණසමරෝ වෙනුවෙන් වැඩසතහන් රසක් ක්‍රියාත්ම කරුණා. තේවිස් ගුරුගේ මහතාගේ ගුණසමරෝ වෙනුවෙන් ජයවරණ ගම නාගරික වැඩිහිටි හා ළමානිවාසයට අවශ්‍ය වියලි ආහාරමෙන්ම තවත් උපකරන ලබා දුන්නා. මෙම වැඩිහිටි හා ළමානිවාසය සිටිනයගේ ප්‍රයෝජනය සඳහා අත්වාරුහා ඇවදීම පහසු කරනු පරන ස්වාධින් රූප අහිනිී මාධ්‍ය ජාල, ප්‍රධහන්න වි්‍යායකනිලධරිී නලේ නි්ෂංක මහතා මාධ්‍යජාලයේ සුබසාධක සංගමය වෙත බහර දුන්නා. පසුව එමප කරන මෙම වියලි අහාර වැඩිහිට හා ලමමානිවාසය වෙත බහරදීමට ක්‍රියා කරුණා. එම අවස්ථාවට ස්වාධින් රූපවාහහිනි මාධ්‍යජාලයේ විධයයික අධ්‍යක්ෂ හසන්ත හිටියාරච්චි සමාන්්‍යඇධිකාරි අරුණු විජේසිහ, ජසාමානය අධකාරි ආනන්ද කුලරත් යන මහත්වරුම් ඇතුු නිධාරෙන් පිරිසක්ව සිටියා, සුබසාධක සංග මේ සාමාජිකයෙන් පිරිසක්ද මීට එක් රෝපියන් ලක්ෂ හතලයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තුගේයක් පොලිස විශෂකාය බලකාය අත්ත රැංගුවට ගත්තා. පොලිස් විශෂකාර බලකායේ අනතිරනතාාරයි වරුණු ජයිසුන්දර මහතාගේ අධික්ෂණ අයට තෙස්සෙදු කළ මෙහිුමකදී දෙෙහිවල අත්තරිය ප්‍රදේශයේදී, මෙම මත්කුඩ තොගේ අත්තරංකුවට ගක්තා. මේවා සන්තකේ තබාගෙන සිටි පුදගලයෙකුද අත්තරංකොට ගෙනති බෙනවා. මේ අතර රොපයාල් මිලියනතිස් දෙකට අධික වටනාක්කම කින්යුත් කේල්ල ගංචාතුගයක් සමඟ සැකරුවෙකු වෙත්තල කේනි ප්‍රදේදී නාවික හුදාභාරයට ෙනති බෙනවා. ඒල් ජා ලෝග්‍රම් ක්ේ හතකට අධි ප්‍රමාණයක් මෙසේ අත්තඩංගුවට ගැනුණා. විෂගෝර සර්පයින් පරිස්සමින් අල්ලලා ඒ සත්තුන්ට ජීවත් වන්න පුළුවන් පරිසරයට බුදාහරන්න තරුණෙක ගැන රද්දලු ගම ප්‍රදේශෙන් ර්තාාවනවා. සර්පයින් දකින ඇතමමුන් එම සතුන්ට ඇති බියනිසාම මරාදාමනවා. එහෙත් සර්පන්ටද ජීවත්වීමේ අයිතිය දියයතු නිසාම රන්ඳොළ ගම ප්‍රදේශ, පදිංචි ප්‍රදීප් සංජය අතපත්තු නැමති පරිසරවේදයා මෙම සර්පයින්ට ජීවධානයදීමේ වැඩ සටහන ක්‍රියත්්මක කරනවා. සර්පයින් සිටිනස්ථාන ැනුම්දීමෙන් පසුවේ මෙමස්ථානයට පැමිණ ප්‍රදීප සරපයි, අල්ලා සුදුසල්ථාන වලට මුදදාහරනවා. රන්ඳොළු ගම ප්‍රදශ නිවසක නාන කාමරේක සිටිනයි පැටුන් දහසේෙනෙකු, මෙසේ අල්ලා ආරක්ෂිතව මුදාහරි අයිු දැකගත හැකිවුණක්. රල්ලබවර්ගගේ හඳුන් දෙවියකු පිළියන්දල කුඩ මාතුුව ප්‍රදේශයේදී මත්තකට හසුුවේ සිටියදේස්යයා ගැනා. වගබිමක් මියන් ගෙනනාරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ මන්තකට හඳුන් දෙවයා මෙසේ හසුවේ තිබෙනවා. මේ පිළිබඳ අත්තිඩිය වනචිවී කාරයාලයේ දැනුවත් කිරීමෙන් පසු එහෙනිල දහරින් පැමිණ හඳුන් දෙවියයා රැගෙන ගිය. සමග ස්වාද රූ පහ මධ්‍යහන ප්‍රහන ප ෘති පකාශ මෙදකින් මාව පත්වේවා. ඔබට ස් දසක්.